අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. පසුගිය මේ මාසයේ 30 වෙනිදා ඉඳලා මේ වන විට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීම සිදුවී 21ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මේ 21 ගිලන් 23 දෙනෙකු පමණ ඝාතනයට ලක් වෙලා තියෙනවා. මද්දව්‍ය ජාවාරම් කරුවන් හා බැඳුණු සංවිධානාත්මක අපරාධ කරුවන් විසින් මේ වෙඩි තැබීම් වලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම මියොබ සිටින පුද්ගලයන්ුත් එවැනි පුද්ගලයන් බවට තමයි විමර්ශන වලදී අනාවරණය වුණේ. ඒ වගේම විදේශව සිටින විදේශගතව සිටින මද්දව්‍ය ජාවාරම් කරුවන් මෙම වෙඩි තැබීම් මෙහෙයවීම සඳහා කටයුතු කර ඇති බවටත් යම් විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම එම කණ්ඩායම තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයන්, ඔවුන්ගේ තොරතුරු පිටස්තර පුද්ගලයන්ට, ඔවුන්ගේ රහස තොරතුරු පිටස්තර පුද්ගලයන්ට ලබා දීම, එසේ නැත්නම් ඔවුන්ගේ මද්දව්‍ය ජාවාරම තුළ තිබෙන මුදල් ගන්නට සහ ඒවා වංචා කිරීම පිළිබඳව, ඒ වගේම ඔවුන් අතර එකිනෙකා අතර ඇති වෙච්චි ආරවුල් මේවට හේතු වෙලා තියෙනවා. ඒ වගේම එම කණ්ඩායම තුළ තිබෙන යම් නම් ආරවුල් ඔවුන්ගේ දෙන මත ගැටුම් සහ වෙනත් ආරවුල් මේ සඳහා හේතුල තිබෙන බවත් පෙනී ගොස් තිබෙනවා. කෙසේවත් සැබැලෙස මේ මනුෂ්‍ය ඝාතනයන් සිදුවී වෙන්නේ කුමන කාරණයක් මතද යන තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. පසුගිය කාල සීමාව තුළ සිදු වූ ඒ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් යම් යම් විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම යම් යම් විමර්ශනට අදාළව අදාළ ගිනි අරි බව සොයා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තවදුරටත් ඒ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරමින් පවතින නොකඩවාම, ඒ වගේම අදාළ ගිනි අරි සාසකරණ අත්අඩංගුවට ගැනීම අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරනවා.